මුවන් පැලැස්ස පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල්නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී. මාබැද්දේ කංසාහේන් සටන දිගටම ඇවිලීයයි. කංසාහේනේ හොරු ඇල්ලීමට ගිය වෙඩික්කාරයා බරපතල විපත්තිකර තත්ත්වයකට ඇද වැටේ. මේ අතර ගමේ ගොඩේ පටබැඳි හෑලි කියන කාන්තාවන්ගේ බොරු ප්‍රචාර සමග තරුණ සිත් සතන් පාරවමින් අලුත් කටකතා එදිනදා කතාබහේ තේමාව බවට පත්වෙයි. මුවන් පැලැස්සේ මෙම සංකීර්ණ පැවතුම් රටාවේ තිමිර පටල බිඳලමින් එහි අධ්‍යාපනයේ අරුණලු කදම්බයක් මතුවන ආකාරය අද ඔබේ සවන් රසය අරබයා ගුවනට මුසු කෙරේ. මේ කවුද ඔය? ඔය යන කෙනා කවුද? පොඩ්ඩක් කොහොම ඉන්නවා? කොහොම ඉන්නවා? ඈ? මෙයා කමේ ගිනිපටේ පුතුවාගෙන මට බෙරියන් දෙන්නේ. ඇයි ඇයි ඇයි? මොකද උන්නේ? කොහෙද උන්නේ යන්නේ? ඈ? මම මේ මාබැද්ද කැලාපැත්තට යන ගම. උවමනාවකට. උවමනාවකට ගියාට කමක් නැහැ. ඇයිනෝ නේද අලින්ගේ ගෝරනාඩු සද්දේ පරිස්සමෙන් ඈ කඩා පැන්නොත් බැරි වෙලා කේම මේ ඇහුණද? ගස්සනවා ගිනි බටේ. ඒක ආයේ කතා දෙකක් නැහැ. මේ තමුන්නේ මේ ගෝනිමලුත් තරම් ගාටන්නේ පැණි මොරයි නෙල්ලි කෝණුයි කඩා ගන්නට යනවා. මං ඉතින් හැමදාම පෙරහැර සන්ධිය එනකොට කීයක් හරි මිටමුලුව ගන්නට උප්පරවැට්ටියක් යොදනවා. නිකන් ඉඳලා බෑනේ මලේ. බෑ මේ පල්ලෙ බැද්දේ නේද? මම මුවන් පැලැස්සේ පල්ලෙ බැද්දේ. මට හාන් කවිසියක් නැතුව ගියානේ. මේ වෙඩික්කාරයා නෙවෙයි. හරියට වෙඩික්කාරයා. මේ මම් බැද්දේ රාලා මා බැද්ද කෙනෙක්. ඕන් ආයිත් බොට කන්දියගේ සද්දේ ඇහෙනව නේද? මේ අලි රංචුවක් මෙනවා. ගල්කොල්ට රිංගමු. දෙපා උස්සලා විගහින් වරෙන්. උඹ ඕම හිටහන් ටික. මං වැඩක් කරන්න. පොඩ්ඩක් කොහොම හිටහන්. හොඳට බෝවාගෙ. මං මතුරන්න. ඕං නමෝ දලගට්ටා ඉඳ පිට ඉඳ තු. ගජගුලා දුවතු. දුවතු. ගජගුලා දුවතු. මලේ දුකුවන්නේ ද මන්තර බලේ රංචුව කඩාගෙන බිඳගෙන යනු අර බද්දරාල. ඒකනම් මහා පුදුම මන්තරයක් නේ බං. දැන් උඹ හැ බයක් නැතුව කැලේ කාර්ය කරගනින්. අද දවසටම අපි යන ඉසව්වකට උන්දලට එන්න බෑ. ඒක හොඳයි. මං හැදුවේ ගිනි බටේ ගස්සන්ට. මේ රාලේ මගෙත් එක්ක පොඩි ගමනක් යන්න ඉන්න බැරි. මේකේ මේ අලිපැටව කොටු කරන උන් ඉන්නවා. කංසහේන් වවනේ උන් ඉන්නවා. එකෙක් කුදලගෙන එන්න තමයි මම මේ මහා මොකලානට ආවේ. මහා එවුන්ගේ නම කියලා මා බැද්දේ මොකලානි අලිපැටව පන්න ගන්නවා. ලොකු ලොකු කාසි පණන් වලට අලි හොරකම සිද්ධ වෙනවා විදික්කාර ඇත්තෝ. බැටම කවුද ඔය කියන මහයෝ? ඒවා දේව රහස් මලේ. මේ වයි හුණගක්වත් මහේ ජන්ත උන්නාන්සල ගැලිට නෑ. උඹෑ මේක කායක්වත් කියන්න එපා දේවමද. දැන් ඔය මා බැද්දේ ඈතට වෙන්ට වෙන්ට කංසා වගාවක් කරගෙන යනවා. කරන එවුන් කවුද කියලත් මං හොඳටම දන්නවා. දන්නව නම් වරෙන්කො මගෙත් එක්ක යන්න. මේ පැණි මොර කැඩිල්ල පැත්තක දාලා මම එන්නම්. හැබැයි නිකන් නෙවෙයි. කුලිය දෙන්නම් වරෙන්. අපෝ මේ වැල් පොටවල්. ඕක අල්ලන්ට එපා පරිස්සමෙන්. ඕක මේ වැල් කහමිලිය වැලක් ගෑ උනොත් සුනේසු. රාලේ
ඔබ පාත්ය ඔය පලු ගාට මුවාවයා තැනිතලාවේ පඳුරුවකවදිය බලපන්. කොහොද ඒ පඳුරු අස්සේ හා මෙහා යන එක? හරියට හරි ඔය තමා කැලේ මැද කංසා රකින්න එක. අපි ඉන්නවා ඌ දැක්කේ නැහැ. උන්ට තව කීප දෙනෙක් ඇති. මට කී දෙනෙක් හිටියත් කාරි නැහැ. ඔබ බය නැතුව හිටපන්. හොඳයි හොඳයි. මං දැන් මේ ගිනි කන්දියාගේ කොකා ගස්සනවා. අන්න අන්න ඌ පැනලා දුවනවා. අන්න අර ඇගල් ඉස්සල දෙරි ගැවුනා. ඒයි ඔමෙට බං නැවතියන් 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 කොකා ගස්සනවා. ඔබ නැවතියන් අන්න නැවතියන් අන්න ඌ අකුලෙන් පැන්නා. අන්න අර කඳුළු ගහයි මයිල ගහයි අතරට අන්න අර බැදි කුට්ටියට. අර අර මං මගේ හොද පාඩමක් කරනවා. ඔමෙට බං දෙයෝ සාකි අපි මෙහෙ වෙඩි තිබ්බට වැඩක් නෑ මලේ. මෙන්න මේ ගල උඩට නැගලා අර ඈත අඩිපාර දිගේ දුවන එක මොකාද කියලා බැලුවා නම් මෙහාට වරෙන්ලා මෙහාට වරෙන්ලා මට ඕක වල්ලා ගන්න පුළුවන්. මේ බදාගෙන බදාගෙන ඔය පාරේ වරෙන් කොහොම හරි මං ඕක වල්ලා ගන්නවද? හරි මං ඕක වල්ලා ගන්නවා. ඔය ගල් තැරියෙන් පනින්න එපා. ඒ පනින්න එපා බනින්න එපා ඔතනින්. අපෝ දෙයියනේ අපෝ වෙඩිකාරය අයවරයි ගල්තෙරිය කඩාගෙනම පල්ලමේ. වෙඩිකාරත්තෝ වෙඩිකාරත්තෝ අම්මෝ කොහෙද? ඉස්සල වැටුණා රාලේ අම්මෝ. අමාරුයි අනේ පයිපා කියද්දි ගල්තෙරියෙන් පෙන්න අහවල් කෙංගෙඩියකටද අම්මෝ. දණිස් දෙකම පතුරු ගිහින් ලේ ගලනවා. තුවක්කුවක් දෙකට කැඩලා නෙවෙයි මේ වෙඩිකාරයත් මගේ කරේවත් එල්ලලා නැගිටහන් නැගිටහන් මට අනර ලී දන්ද අතර දුන්නා. ඉදහන් ඉදහන් පොඩ්ඩක් මෙන්න මේ 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 කල්ලහන් හිමින් හිමින් හිමින්. අපි අපි වෙදමාම හම්බෙන්න යමු වෙඩිකාරයත්. එහෙමම යමු මේ දැන් ඊරවරට හැරිලා. අන්න ඔක්කාරිය වත්තේ දෙකේ සංගුව පිබින වැහෙනවා. වෙදමාම හවස ගෙදර ඉන්නවා. වෙදමාම හවස කොමත් ගෙදර ඉන්නවා. බලාගෙන බලාගෙන මේ කැලින්ම ගෙදරට ගහටම. හරි හරි හරි. මේ 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 මහබැද්දේ සීමාව කෙලවරට මෙහෙම අමාරුවෙන් අමාරුවෙන් හරි ගෙවුම් ගම් සභා පාරට වැටිලා ඒ පැත්තට යන ගොන් කරත්තයක් හරි අල්ලගමු මලේ. හොඳයි. මගේ කොර වාරේ මගේ පැත්තට වාරෙන් කිය. මගේ දරිස වතුරු ගිහිල්ලා හරි අමාරුයි බං. හරි හරි තව ටිකයි නේ තව ටිකයි. කොහොම යන් කොහොම යන්. විදානේ මේ මෙහෙනවා මෙහෙනවා. එනවා එනවා. මේ 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 අරත්ත අල ටික ලිඳ ළඟට අරන් ගොහින් හොඳට හොදලා මේ නරක් විච්ච කෑලි කපලා අයින් කරලා ආන් අර ගෝණි පඩංගු වල දාලා අවුවේ වේලෙන්ට හොඳට වනන්න ඕනේ. එහෙමයි දරහාවේ. එතකොට අර අරව ඒවට මොකද කරන්නේ? ඒවා ඒවා ඒ වදකහා අඹු ඉඟුරු කලාඳුරු වල ඒ ඔක්කොම වෙන වෙනම හොඳට හොදන්න ඕන. හොදලා අර කලින් කිව්වා වගේම ගෝණි පඩංගු මිදුලේ එලලා අල වර්ග වෙන වෙනම අවුවේ වනන්න ඕන. එහෙම හොඳට වේලෙන්ට මේ විනාඩි 10න් 10ට විතර අල වර්ගවල මේ පැති මාරු කරලා හැම පැත්තම ගානට වේලෙන්ට ඇඟිලි වලින් යහට මෙහාට කරන්නත් ඕන. හරි 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 විද්‍රාලහමි. එහෙම හොඳට වේලලා ඒ ගෝණි වලට දාලා මම මඩුවේ තියන්නම්කෝ. හරි 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 විද්‍රාලහමි. අර කවුද කෙනෙක් හම්බ වෙන්නේ ඇවිත්? මම හිතේ බෙහෙත් ගන්නට වෙන්න ඕනේ. කෝ බලන්න. මෙහාටම ආවනම් මෙහාටම. කොහෙන් ඇඳි ගන්නට?
හොඳ මයි වෙද මාම. අද මොකද මේ බුලත් අතකුත් අරගෙන බුද්ධ සාරණයි නිදුක් වේවා. අනේ වෙද මාමේ, මට මේ දවස් ගානක ඉඳලා හිස කැක්කුම හැදෙනවා. අඩිය තියලා අඩිය ගන්න කොටත් මෙන්න මේ නල් තලේ යටින් හරියට රිදෙන්න ගන්නවා. හිස කැක්කුම හැදෙන්නේ උදේද හවහද? ඉරුවරදී වෙන්න ඇති. එහෙම වෙලාවක් කලාවක් කියලා නෑ මාමා. හැම වෙලාවෙම නොසෑහෙන්න හිස රදේ. අනේ මන්ද සමහර වෙලාවල වැඩි, සමහර වෙලාවල අඩුයි. හරි 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 හරි. මේක මේක මේ සෙම් කෝප නිසා ඇති වෙච්ච හිසරදයක්. සිංහ සමුට්ටා නාබාදා කියලා කියන්නේ ඕං ඕකට තමයි. තේරුණාද? මං මේකට හොඳ තෙලක් දෙන්නම්කෝ. හොඳයි මාමා. ඒක හොඳට හිසේ ගාලා පොඩ්ඩක් උණු වතුරෙන් තවා ගන්න. ඕක ඇරිලා යයි. වෙද මාමට බුදු බවත් වී. මේ දැන් ලොකු කොල්ලා කොහෙද? හුන්නස්ගිරියේ. හුන්නස්ගිරියේ කඩේක පොඩි රස්සාවකුත් කරන ගමම්ම ගොවි තැම්බතුත් කරනවා. ඌ හොයන දේ ඌටත් වියදමට මදි කියනවා මාමා. මේ කොළුවා බැඳලාද? තව නෑ. මේ සපු මල්ලා එකටනේ ඉගෙන ගත්තේ. හාදි 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 හාදි. මම මේ අහන්ටත් කියලා හිටියේ සපුමල් පුතානම් බඳින්ටත් යනවලුනේ. කවුද බඳින්නේ? කවුදෝව කියන්නේ? අර කෝමරි ළමයා. ඩිංගිරි අම්ම තමයි මට කීවි දවසක් ආරච්චිල වලව්වේ දෙන්න තනි පංගලෙමි ජෝඩු වෙලත් හිටිය දැක්කලු. නෑ, ඒක බොරුවක්. මොකද තනි පංගලෙමි නෙවෙයි හිටිය. අපි බාර දීපු වැඩක් ඒ ළමයි දෙන්න තමයි කෙරුවේ. මාත් හිටියානේ වලව්වේ වෙලාවේ. අනේ අප්පෝ, මේ ටිංගිරි අම්ම වපුරන බොරු මාමා. දැන් නම් උඹේ ලෙඩෙත් හොඳ වුණා වගේ නේද? බොරු කියන්නේ උන් අපාගත වෙනවා. කටපාරේ සංකර ගන්න කියන්න. හොඳ. එහෙනම් මම යන්නේ මාමා. තව ලෙඩෙක් වාරු කරගෙන එන්නේ කවුද? කවුද මේ වත්තම් කරගෙන ආවේ? දෙයෝ තමයි මේ වෙදිකාරයනේ. බොනවා වෙලාද බැද්දිරාල මේ? කියාපන් කොරාලේ. දනිස් පොල් කටු පතුරු ගිහින් මේ ගලනවා. කියාපන් විස්තරේ. මේ බෙද මාමා ටිකක් ඉඳහන් ටිකක් ඉඳහන්. ඔහොම ඉඳහන් ටිකක්. සේරෝටම කලින් මේ ටික බීලයින්ට. දැන් කිව්වත් නම් බලන්ට විස්තරේ. මේ බෙද මාමා මුන්නේ මේ මා බැද්ද කැලේ කන්සහේන් හුරු අල්ලන්න ගෙහුන් මේ උදවට මාත් ගියා. ගල් දෙපොක්කාවකින් පැනපු පැනිල්ලට පත බෑවිලා හදි කැටිලා. මං එපා ගියද්දිම පස්සේ පන්ල කරගත්තු දේවෙද මාමා. යකෝ, මේ ගිනි කඳයක් දෙකට කැඩිලා නෑ නෙවෙන්නම්. යස පැනිල්ල තම පැනලා තියෙන්නේ. කුරුමානමට කොකා ගස්සලා වෙඩිල්ල පත්තු බලා පුරා පැනලා දිව්වා මාමා. මේ බැද්දරාල නොහිටින්ද මා බැද්දෙම මිය දෙන්න තිබුණා මාමා. හැටි යකෝ, මේ මෙකට පනකෙන් දවස් බේරගෙන මෙතෙන්ට ආවා. මේ විදාල්නේ මේ එනවා බැද්දරාල. උන් ඔය බේඩ් මැල්ලුම ටිකක් මෙහාට ගත්තා නහ. කකුල් දෙකේ දනිස්ස හැම ගැහිලා පතුරු ඇහිලා. ඒ හැමතැනටම දැන් බේත් දාන්න ඕනේ.
හොඳේ බැද්දෙරාල. එහෙමයි එහෙමයි වෙද මාම. ඕන් ඔය දන්නේ සල්ලංගෙන් අල්ලලා කකුල් දෙක මේ තුවාලාසට වැලි පස් කැවිලා මේවා සේරෝම සුද්ධ නොකර බේද්දාන්ට බෑ. ඕමනින් හිතා ඉවසලා ඉන්නවා ඉවසලා මේ කාදන් දාන්න මාමේ ඉවසන්න බෑ අප්පච්චියෝ. මං හැමතැනම හෙව්වා. මොකද මේ කොටගඟ පහලට වෙලා කල්පනා කරන්නේ? නිලුමි ආපු එක නම් මට ලොකු සහනයක්. ඒත් මගේ හිතට මොනවා වෙලාද කියලා කියන්න මටම තේරෙන්නේ නෑ නිලුමි. මොකදනේ ඔයාගේ හිතට වෙලා තියෙන්නේ? අර තෑගිලයිස් ටික හදලා ඉවර කරන්න මං ආවේ. මොකද නේ වාට වෙලා තියෙන්නේ? ඔයා ඔහොම කිව්වට නෙළුමිට මෙහෙම දෙයක් වුණා නම් පිස්සු තැදෙයි. මේ තමන්ගේ අක්කලගේ ගෙදර සපු මල් අයියා කාමරයක් සූදානම් කරපු කතාව ඔච්චරකට ඔළුවට ගන්න එපා. කොහොමටත් මම මේක ඔළුවට ගත්තේ නැති වුණත් සපු මල්ලයට මේක අලුත් ආරම්භයක් වෙයි කියලා මගේ හිත මටම කියනව නෙළුමි. මේ ගෝමරි නිකම් බොරුවට හිත ගස්ස ගන්නම කොටද? කවුද නියක ඔයාගේ කණේ තිබ්බේ? අයියලාගේ අක්කගේ ගෙවල් පැත්තේ නැන්ද කෙනෙක්. මොනවද කිව්වේ? ඒ ළමයා හැඩකාරියෙක්ලු. මුවන් පැලැස්සේ නෑලු ඒ වගේ ලස්සන කෙනෙක්. සපු මල්ලයියත් එයත් එක්ක කතා කර කර ඉන්නවත් දැක්කලු. ඔයා කියනවා නම් මම සපු මල්ලයියගෙන් කෙලින්ම අහලා බලන්නද? මේ නිලුමි, මට ඔය ගැන කියපු නැන්දා මාව අවුස්සන්ට බොරුවක් කීව වෙන්න බැරිද? වෙන තරමක් දැන් වෙන්නේ එහෙම දේවල් නිගෝමරි. ඒකත් ඇත්ත තමා. හොඳයි, වෙන දෙයක් දිහා බලාගෙන අපි දැනට ඉමුකෝ. කෝකටත් ඔයත් ටිකක් සිවිල්ලෙන් ඉන්න. අන්න පුංච මාම මේ පැත්තට එනවා. මේ ලියාපු කවර ටිකයි ලයිස්තුවයි ගේන්ට කීවා. ඒව ලෑස්ති මාමා. ඔහොම ඉන්න, මං සේරෝම පිළියෙල කරලා දෙන්නම්. යමු ගෙට. හා හොඳයි, යමු. මැණිකේ, අර පුංචත් එක්ක එන ගෑනු කෙනා කවුද මැණිකේ? අර කවුද? මටත් නිච්චියක් නෑනෙ. එනවා. පුංචපු, කොහමද මේ සපු මල්ගේ ගෝමරීගේ දෙන්නගෙම ළඟ තිබිච්ච සේරම ලයිස්තු ඉතෑගි කවුරයි ගෙනාවද? ගෙනාව සේරම මේන් මෙතන තියෙනවා. ඔය ටික මේසේ උඩින් තියන්ට. රාලහාමි, මේ නෝන. ඔව්, මේ අර පුංචි ඉස්කෝලේට අලුතෙන් ආපු ගුරුතුමි. මට මේ වලව්වේ ගේට්ටුව ළඟ දී මුණ ගැහුනේ. මේ ඇඳිගන්ට. ඔව්, වලව්වේ රාජකාරි වලට යන්නේ නැය ඇත්තෝ පුංචි ඉස්කෝලේට හොඳ ගුරුතුමියක් ඇවිත් කියලා අපිට කිව්වා. අපිත් හරි සතුටුයි මුවන් පැලැස්සට එහෙම ගුරුවරු වෙන එකට. මේ ගම්පලාත එතකොට වැඩිය ඇතක නෙමෙයි, වීර ගන්තොට අපේ අප්පච්චි. ඔව්, බණ්ඩාර නිලමෙ හිටපු පොලිස් ඔෆිසර්. හරි හරි, අපි හොඳට දන්නවනේ.
මේ අපේ සපුමල් ඔය කට්ටියම අඳුරන බවකුත් අපට කියලා තියෙනවා. මම දැනට නතර වෙලා ඉන්නෙත් සපුමල් අයියාගේ මැණිකේ අක්කලාගේ ගෙදර. හැබැයි ඒගොල්ලත් බොහොම හොඳ උදවිය. ආරස්සාවත් හොඳයි. පොඩි ඉස්කෝලේට යන්න ඉන්නත් කිට්ටුයි නෙවෙයි. ඒක හැබැයි ඕක. පුංචප්පු මේ එනවා. මේ ඔය ඉරමසු ජොග්ගුවයි කෝප්ප ටිකයි ඔය කිතුල් අකුරු පිරිසියයි මෙන්න මෙහෙන් තියන්ට. හා හොඳයි. දුවේ තින් ඇවිල්ලත් මහන්සිත් ඇති නෙවෙයි. ඒක හැබැයි ඕක. මේ මේක බීලා හිටියානම්. දුවාද තකහණියක්ම නැන්දේ මට මේ මුවන් පැලැස්ස ආරච්චි වසමි පදිංචි බවට සහතිකයක් ගන්නට. හරි ඒක මොකද ඉතින් මේ දුවගේ නම කියන්ටකෝ. තිසරි. හොඳයි හොඳයි. තිසරි තිසරි. හා ඕන්න මම අනිත් විස්තර ලියලා අත්සන් කරලා තියෙනවා. මේ තියෙන්නේ හා ආරච්චි මහත්තයාට ගොඩාක් ස්තුතියි. ඕක මොකද්ද? අපි පුංචි සන්දි මුවන් පැලැස්සේ අවුරුදු උත්සවයට ඇවිත් කවි කියලා තේකිත් අරන් තියෙනවා. හැබැයි බොහොම හොඳයි බොහොම හොඳයි. මේ දුව තරඟයට කියපු කවියක් දෙකක් මතක් කළොත් එහෙනම්. අනේ දුවේ ආරච්චිලා මාමයි මමයි හරීම මනාපයි කවි ගායනා හන්ට. හොඳයි ආරච්චිලා නැන්දි මම කියන්න. කියන්න කියන්න. කියන්නකො බලන්ට. කැලේ පුරා අඹ තඹ රඹ මුවන් පැලසේ සල්සපුනා පනා පිරුණු මුවන් පැලසේ ගිරාමලිති බටිති කොවුල් ගිරාසසිත්සේ අහං ඉන්න මම ආසයි මුවන් පැලසේ. හරි ලස්සනයි හරි ලස්සනයි. කියන්න කියන්න තව එකක් කියන්නකෝ. සුඳුරු නදී කඳුරු ගලන සිසිලස ඕසේ දිගින් දිගට පෙල් යායයි මුවන් පැලසේ වනය පුරා සුදු වැලි තල සෙවනැලි ඕසේ ආසයි සෙල්ලම් කරන්න මුවන් පැලසේ. බොමපුරුයි බොමපුරුයි. දුවනං කවි සාගරයක්. මුවන් පැලැස්සේ අද රඟපෑම් ආරච්චිලා විජේරත්න වරකාගොඩ, හාමිනේ ශීලා පරණමානගේ, වෙදමාමා උලපනේ ගුණසේකර, වෙඩික්කාරයා කමල් ගමගේ, බැද්දිරාල රෝහණ සිරිවර්ධන, විධානේ විජේසිරි බෝපගේ, කාන්තාව රම්‍යා ශ්‍රියානි පතිරණ, ගෝමරි දිල්කා විමර්ශනී හඳුවල, නෙළුමි ප්‍රභා තරංගිකා වීරසූරිය, තිසරි හිරුණි රත්නායක. පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදල්නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරි. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද සංකලනය සඳරුවන් ලියනගේ සහ ජයන්ත චන්ද්‍රලාල්. නිෂ්පාදනය නන්දා ජයමාන්න.